මේ වන විට ඔබ හොඳින් දන්නා පරිදි අඟහරු මතුපිට ඇති කියුරියෝසිටි රෝවරය සිටින්නේ තමා ගොඩ බැසි ගේල් ආවාටය මධ්‍යයේ ඇති මවුන්ට් ෂාප් නම් කන්ද තරණය කරමින්. මෙලෙස ගේල් ආවාටය පතුලේ සිට මවුන්ට් ෂාප් කන්ද කරා ගමන් කිරීමේදී කියුරියෝසිටි රෝවරය සුවිශේෂී නිරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එය තමයි අඟහරුගේ පෘෂ්ඨය මත ඇති අතිවිශාල වැලි කඳු එසේත් නොමැතිනම් සෑන් ඩියුන්ස් තිබෙන ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමට හැකිවීම. මේ දැක්වෙන්නේ එම සෑන් ඩියුන්ස් තිබෙන ප්‍රදේශයේ ගුවන් ඡායාරූපයක්. අඟහරු වටා කක්ෂගතව ඇති මාස් රෙකනසන්ස් ඕබිටර් යානය මගින් ලබාගත් මෙම ඡායාරූපය තුළ කළු පැහැයෙන් අපිට දක්නට ලැබෙන්නේ එලෙස ගේල් ආවාටය පතුලේ ඇති වැලි කඳු සහිත ප්‍රදේශයයි. විද්‍යාඥයන් විසින් මෙම වැලි කඳු ඇති ප්‍රදේශය හඳුන්වන්නේ බැග්නෝල් ඩියුන්ස් වශයෙන්. අපි ඊළඟට බලමු මෙම වැලි කඳු සහිත ප්‍රදේශය කියුරියෝසිටි රෝවරයට දර්ශනය වූයේ කොහොමද කියලා. මේ දැක්වෙන්නේ එලෙස කියුරියෝසිටි රෝවරයෙන් ලබාගත් එම ප්‍රදේශයේ ඡායාරූපයක්. ඔබට මෙහි පෙනෙනව ඇති ගේල් ආවාටියේ ගැට්ට නිරූපණය වන අඟහරුගේ පෘෂ්ඨය මතුපිට ඇති කඳුකරමය ප්‍රදේශයට පහලින් අපි කලින් ගුවන් ඡායාරූපය තුළ නිරීක්ෂණය කළ ආකාරයටම කළු පැහැති ප්‍රදේශයක් වශයෙන් මෙලෙස ගේල් ආවාටය පතුලේ ඇති වැලි කඳු අපිට දර්ශනය වන බව. විද්‍යාඥයන් ප්‍රකාශ කරනා පරිදි මෙම ප්‍රදේශයේ ඇති වැලි කඳුවල පළල අඩි 100 ගණනක් වන අතර ඒවාගේම ඒවායේ උස අඩි 20ක් පමණ දක්වා වීමට පුළුවන්. මීටත් අමතරව අඟහරුගේ පෘෂ්ඨය මත ඇති මෙම අතිවිශාල වැලි කඳු පිළිබඳව විශේෂතම කරුණ වන්නේ ඒවා සක්‍රීය මට්ටමේ පැවතීමයි. එනම් මෙම අවස්ථාවේදීත් මෙම වැලි කඳු අඟහරුගේ පෘෂ්ඨය මතුපිට ගමන් කරමින් සිටිනවා. හරියටම කියනවා නම් නිරීක්ෂණ මගින් පෙනී ගොස් තිබෙන්නේ මෙම වැලි කඳු වසරකට මීටරයක් එසේත් නොමැතිනම් අඩි 3ක පමණ තුරක් ගමන් කරනා බවයි. මෙහි දැක්වෙන්නේද එම ප්‍රදේශය නිරූපණය වන තවත් ඡායාරූපයක්. ඔබට මෙම ඡායාරූපය තුළද අඟහරුගේ පෘෂ්ඨය මතුපිට අඳුරු පැහැකින් දිස්වන එම අතිවිශාල වැලි කඳු ඇති ප්‍රදේශය හඳුනා ගැනීමට පුළුවන්. මෙවැනි සුවිශේෂී නිරීක්ෂණයන් සිදුකරන කියුරියෝසිටි රෝවරය අඟහරු මතුපිටට ගොඩ බැස මේ වන විට වසර 10කටත් වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. විද්‍යාඥයන් ප්‍රකාශ කරනා පරිදි කියුරියෝසිටි රෝවරයට තවත් වසර කිහිපයක් අඟහරු ග්‍රහයා මතුපිට සාර්ථකව තම පර්යේෂණ කටයුතු සිදු කිරීමට පුළුවන්. එනිසා අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදීත් කියුරියෝසිටි රෝවරයට මෙවැනි සුවිශේෂී නිරීක්ෂණයන් සහ ඡායාරූපයන් ලබා ගැනීමට හැකි වේවි කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම subscribe කරන්න. ඒවාගේම වසර 10ක් අඟහරු මතුපිට සිටීමෙන් කියුරියෝසිටි රෝවරයේ රෝදවලට සිදු වී ඇති හානිය බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ කියුරියෝසිටි රෝවරය නිරීක්ෂණය කළ අඟහරු මතුපිට ඇතිවන වලාකුළු බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.